ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ තුන්වන තරගයත් කඩළු වටකින් ජයග්‍රහණය කිරීමට සමත් වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලිය 2-1 ලෙස ජය ගැනීමට සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම එක්දින තරගාවලිය ජයග්‍රහණය වාර්තා කිරීමටත් මේ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකියාව ලැබුණා. මෙම එක්දින තරග තුනම පැවැත්වුණේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. මෙම තුන්වන එක්දින තරගයේදී පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 127ක් ලබාගත් කඩළු 2කට පන්දු 31කදී වර්ෂාවෙන් මෙම තරගයටත් බාධා ඇති වූ නිසා තරගයේ පන්දු 31කට සීමා වුණා. නමුත් ඩක්වත් ලූයිස් න්‍යාය යටතේ ශ්‍රී ලංකාවට මෙම තරගයෙන් ජයග්‍රහණය කිරීමට පන්දු 29කදී ලකුණු 196ක් ලබාගත යුතුව තිබුණා. ඒ අනුව එම ඉලක්කය පසු කර යාමට ශ්‍රී ලංකාව කඩළු 8ක් පමණක් දැවී පන්දු 13කුත් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කාන්තාව සමත් වුණා. මෙහිදී විශේෂයෙන් කිව යුතුයි චමරි යතපත් ශ්‍රී ලංකා නායිකාව පන්දු 80කදී නොදැවි ලකුණු 140ක් ලබා ගත්තා. ආරම්භක පිතිකරු චමරි යතපත් සහ අංක 4 පිතිකාරණිය නිලක්ෂිද සිල්වා අතර තුන්වන කඩුල සඳහා නොබිඳුණු සබඳතාවය ලකුණු 190ක් වුණා. මේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ලබාගත් වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි සටහන් වන්නේ. චමරි යතපත්තු මෙම තරගයේදී තමගේ 8 වන එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කළේ පන්දු 60කදී. ඒ අනුව පන්දු 80කින් ලකුණු 140ක් ලබාගත් ඇයගේ ඉනිමට 4 පාරවල් 13ක් සහ 6 පාරවල් 9ක් ඇතුළත් වුණා. චමරි යතපත්තුගේ මෙම දක්ෂතාවය නිසාම ඇය මෙම තුන්වන එක්දින තරගයේ වීරයා සම්මානය ලැබුවා. ඒ වගේම තරගාවලියේ වීරයා සම්මානය හිමි කරගත්තේත් ඇයයි. ඇය තරග තුනේදී ලකුණු 248ක් වාර්තා කර තිබෙනවා. චමරි යතපත්තු පළවන තරගයේදීත් නොදැවි ලකුණු 108ක් ලබා ගත්තා. ඉතින් ඒ අනුව මෙම ඓතිහාසික නවසීලන්තයට එරෙහිව කාන්තා ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණයේ නියමුවා ලෙස ශ්‍රී ලංකා නායිකා චමරි යතපත්තු හඳුන්වන්නට පුළුවන්. මෙසේ තරගාවලිය 2-1 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව කඩළු 9 ජයග්‍රහණයක් වාර්තා කළා. ඊට පසුව දෙවන තරගයෙන් ලකුණු 119 ජයග්‍රහණයක් නවසීලන්ත කාන්තා කණ්ඩායම වාර්තා කළා. ඊට පසුව තුන්වන එක්දින ජාත්‍යන්තර තරගයේදී කඩළු 8 ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුණා. කෙසේ වෙතත් චමරි යතපත්තුගේ මෙම දක්ෂතාවය නිසා ඇය ජාත්‍යන්තර එක්දින කාන්තා ක්‍රිකට් කරලියේ වැඩිම ශතක ලබාගත් ලයිස්තුවේ 4 වැන්නා බවට පත්වීමත් විශේෂ දක්ෂතාවයක් බවත් කිව යුතුයි. මෙම තුන්වන එක්දින තරගයේ ලකුණු සටහනගෙන කතා කළහොත් පළමු පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 127යි පන්දු 31ක් අවසානයේ කඩළු 2කට. එහිදී වැඩිම ලකුණු ලබා ගත්තේ සුසී බේට්ස් නොදැවි ලකුණු 63යි. ඒ වගේම ඇමලියක්ක ලකුණු 19ක් ලබා ගත්තා. සොෆි ඩේවින් නායිකාව නොදැවි ලකුණු 38ක් ලබා ගත්තා. පන්දු යවීමේදී සාර්ථක වුණේ ඖෂධී රණසිංහ. ඇය පන්දු 5ක් යවා ලකුණු 22කට 1 කඩුල්ලක් ලබා ගත්තා. ඩක්වත් ලූයිස් න්‍යායට 90 ඉතාමත් අසීරු ඉලක්කයක් ලැබුණු ශ්‍රී ලංකා කාන්තාවන්ට ලකුණු 196ක් ලබා ගත යුතු තිබෙන පන්දු 129කදී ආරම්භක පිතිකාරණිය විශ්මි ගුණරත්න සහ අංක 3 පිතිකාරණිය හර්ෂිතා සමරවික්‍රම දෙදෙනාම මුල් ලකුණු සංඛ්‍යාව 6ක් වන විට ක්‍රීඩාගාරයට ගොස් තිබුණේ. ඉන්පසුව චමරි යතපතුට එක් වූ නිලක්ෂිද සිල්වා නොදෙවි ලකුණු 48ක් ලබා ගනිමින් අනෙක් අන්තයේ නොදෙවි සිටි නායිකා චමරි යතපතු සමග කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ වාර්තාගත ලකුණු සමරතාවයක් ගොඩනගමින් ලකුණු 190ක සමරතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකාවට ඓතිහාසික තරගාවලිය ජයග්‍රහණයක් ගෙනීමට සමත් වුණා. චමරි යතපත් නොදෙවි ලකුණු 140යි පන්දු 80කදී මිනිත්තු 105 කඩුලේ රැඳී සිටි 4 පාර 13ක් සහ 6 පාර 9ක් එල්ල කළා. නිලක්ෂිද සිල්වා නොදෙවි ලකුණු 48යි පන්දු 68කදී 4 පාර 5ක් එල්ල කළා. පන්දු යවීමේදී නවසීලන්ත කණ්ඩායමේ සාර්ථක පන්දු යවන්නියන් වූයේ ලීතා හුහු. ඇය පන්දු 6 ලකුණු 29ක් කඩුල්ලයි. සොෆි ඩේවින් පන්දු 5 ලකුණු 32ක් කඩුල්ලයි. ඒ අනුව තරඟ 3කින් යුත් එක්දින තරගාවලියේ ජයග්‍රහණය තරඟ 2-1 ලෙස ජය ගැනීමට චමරි යතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඉන්පසුව මෙම කණ්ඩායම් 2-4 20-20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වන්නේ 8 වෙනිදා. තරඟ 3කින් යුත් එම තරගාවලියේ සියලුම තරඟ පැවැත්වෙන්නේ කොළඹ පී සරවණමුතු ක්‍රීඩාංගණයේදී. පළමු තරඟය පැවැත්වෙන්නේ ජූලි මාස 8 වෙනිදා. දෙවන තරඟය 10 වෙනිදා සහ තුන්වන 20-20 තරඟය පැවැත්වෙන්නේ ජූලි මාස 12 වෙනිදා. සියලුම තරඟ දිවා තරඟ ලෙසයි පැවැත්වෙන්නේ.